චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං නමෝ තස්ස භගවතු අරහත සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහත සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහත සම්මා සම්බුද්ධස්ස කතමේ සත්ත ධම්මා අභින්නේය සත්ත නිද්දසවන්තුනි ඉදාවස බික්කු සික්ඛා සමාදානේ තිබ්බච්ඡන්දෝ හෝති ආයතින්ච සික්ඛා සමාදානේ අභිගත ප්‍රේමෝ ධම්මනිසංතියා තිබ්බච්ඡන්දෝති ආයතින්ච ධම්මනිසංතියා අභිගත ප්‍රේමෝ ඉච්ඡා විනයේ තිබ්බච්ඡන්දෝ හෝති ආයතින්ච ඉච්ඡා විනයේ අවිගත ප්‍රේමෝ පටිසල්ලාන තිබ්බච්ඡන්දෝ තියායතින්ච පටිසල්ලානේ අවිගත ප්‍රේමෝ බිරියාරම්භේ තිබ්බච්ඡන්දෝ හෝති ආයතින්ච විරියාරම්භේ අවිගත ප්‍රේමෝ සතිනේ පක්කේ තිබ්බච්ඡන්දෝ හෝති ආයතින්ච සතිනේ පක්කේ අවිගත ප්‍රේමෝ දිට්ඨි පටිවේදේ තිබ්බච්ඡන්දෝ හෝති ආයතින්ච දිට්ඨි පටිවේදේ අවිගත ප්‍රේමෝති පින්වත්නි අද ධර්ම දේශනාව පවත්වන්නේ නිද්දස වස්තු පිළිබඳව ධම්සෙනෙවි සරියුත් මහ රහතන් වහන්සේ වදාළ දේශනාවක කොටසක් මේ මාතෘකා වශයෙන් ඉදිරිපත් කරන්නට යෙදුණි ඒ පිළිබඳව විස්තරයක් කර දීමට තමයි බලාපොරොත්තු වෙන්නේ මේකේ ආරම්භය සිදුවන්නේ අනන්ද මහ තෙරුන් වහන්සේ නිමිති කොටගෙන දවසක් ආනන්ද හාමුදුරුව පිණ්ඩපාත වැඩියහම උන්වහන්සේට දැනගන්නට ලැබුණා මේ නිගණ්ඨ ශ්‍රාවකයෝ කියනවා ඒ අය මරණයට පත් වුණාම නැවත දස වර්ෂයකට පැමිණෙන්නේ නැහැ කියලා. මේ නිද්දස කියන්නේ ඒකයි. ආයේ උගල්ලන්ට වර්ෂ 10ක් වෙන්නේ නැහැ. එතියන්නේ දසවර්ෂයේදී කාලක්‍රියා කළොත් එහෙම ඒ අයට කවදාවත් නැවත දසවර්ෂයක් ලබන්නේ නැහැ. දැන් 20 වර්ෂයකදී කාලක්‍රියා කළත් එහෙමයි.
මෙහි ප්‍රධාන වශයෙන් දශවස තමයි ගණන් අරගෙන තියෙන්නේ. නිද්දශවත්ථ කියලා කියන්නේ මරණයට පත්ුණායින් පස්සේ නැවත දශවර්ෂයකට ආයුෂය නලඹන කියන තේරුම. ඉතින් ආනන්ද හාමුදුරුවෝ පින්දපාත්‍යච්ච පසුව බුදුරජාණන් වහන්සේ හමු වෙලා මේ කාරණේ සැලකලා. නිගණ්ඨය නිගණ්ඨ ශ්‍රාවකය මෙන්න මේ විදිහට ප්‍රකාශයක් කරනවා කියලා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ වදාරනවා ආනන්දය ඕක ගැලපෙන්නේ මේ නිගණ්ඨ ශ්‍රාවකයන්ට නෙවෙයි මේ බුද්ධ ශාසනයේ ශ්‍රාවකයන්ට. ප්‍රධාන වශයෙන් රහතුන් වහන්සේට කියන්න පුළුවන් නිද්දස කියලා. ඒ කියන්නේ නැවත කවදාවත් කොහේ හරි ඉපදිලා උන්වහන්සේ දශවර්ෂයකට පැමිණෙන්නේ නැහැ. ඒ රතන සූත්‍රයේ හැම තියෙනවානේ නිබ්බන්ති ධීරා යථායන් පදීපෝ කියන. මේ පහන නිවේගයක් මෙන් ධීර රහතුන් වහන්සේලා නිවීමට පත් වෙනවා කියලා. දැන් පහනක් සුළඟට නිවෙන්න පුළුවන්, තෙල්ලිවරලා නිවෙන්න පුළුවන්, තිරයක් ඉවර වෙලා නිවෙන්නට පුළුවන්. එහෙම එකක් නෙමෙයි මෙහි අදහස් කරන්න. තිරෙත් තෙලොත් කියන මේ දෙකම ඉවර වෙලා නිවීමට පත්තියි. නිදසුනක් වශයෙන් ගත්තහම කවුරු හරි කෙනෙක් පහනකට තෙල් දානවා, තිර දානවා. මේ තෙල් දාන තිර දාන තුරු අනාගතයේ කොයිතරම් කාලයක් හෝ මේ පහන දැල්වෙනවා. ඒ වගේ මේ කුසලා කුසලයන් රැස් කරන තුරු කොයිතරම් හෝ කාලයක් මේ පංච උපාදානස්කන්ධේ නැමැති පහන දැල්වෙනවා. ඒ තෙල් දාන තිර දාන පුජ්‍යලයා කලකිරෙනවා. මේක කොච්චර දැම්මත් මේක ඉවරයක් නෑ කියලා කලකිරිලා තෙල් දැමීමත් තිර දැමීමත් නවතා දානවා. එතකොට මොකද වෙන්නේ? මේ පහන තෙලුත් ඉවර වෙලා තිරෙත් ඉවර වෙලා නිවීමට පත් වෙනවා. අන්න ඒ විදිය තමයි නිබ්බන්ති ධීරා යථායන් පදීපෝ කියලා වදාළේ බුදුරජාණන් වහන්සේත් වදාරනවා. ඒ නිගණ්ඨ නාථපුත්‍රගේ කතාව මේ ශාසනේ රහතුන්ටයි ගැලපෙන්නේ. රහතුන් නැවත දසවර්ෂයක් නෙවෙයි මොහොතක්වත් ලබන්නේ. පිරිනුවන් පෑවහම එතනින්ම අවසන්. මේ විදිහට කරුණු දක්වලා ඒ නිද්දස භාවයට, ඒ කියන්නේ නැවත දසවර්ෂයකට ආවිෂාති කෙනෙක් නොවන හැටියට පිළිපැදිය යුතු ප්‍රතිපත්තියක් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා මෙන්න මේ විදිහට ප්‍රතිපත්තිය පිරුවොත් නිද්දස වෙන්නට පුළුවන්. නිද්දස වෙනවා කියන්නේ මරණයට පත් වෙලා නැවත දසවර්ෂයකින් යුක්ත කෙනෙක් නොවෙන්නට පුළුවන් මේ ප්‍රතිපත්තිය පිරුවොත්. අනේ බුදුරජාණන් වහන්සේ වදාළ කාරණේම තමයි මේ ධම්මසෙනෙවි සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කරන්නේ.
හතමේ සත්‍ය ධම්මා අභිඤ්ඤය මේ විශිෂ්ට ඥානයෙන් අවබෝධ කරගත යුතු ධර්ම හතක් තියෙනවා ඒවා මොනවද සත්‍ය නිද්දස වත්තුනි මේ නිද්දස භාවයට පත් වෙන කාරණා හතක් කියන තේරෙනවා මෙහෙම මාත්‍රකාව තබලා ඒ නිද්දස වීමට නමත කවදාවත් දසවර්ෂාවිස කෙනෙක් නොවීමට හේතු වෙන කාරණා හතක් බුදුරජාණන් වහන්සේ දේශනා කරවදා අන්න ඒක තමයි මේ මාත්‍රකාවසෙන් ගත්ත අපි දැන් මේ කාරණා එක එක අරගෙන සලකා බලන්නට ඕන ඉදහාවසෝ බික්ක සික්ඛා සමාදානේ තිබ්බච්ඡන්දෝ හෝති ආයතින්ච සික්ඛා සමාදානේ අවිගත තේම අවත්නිමේ ශාසනේ භික්ෂුව ශික්ෂා සමාදානේහි තිබ්බච්ඡන්ද දැඩියු බලවත් වූ කැමැත්ත ඇති කරගන්න ආචින්ත සික්ඛා සමාදානේ අවිගත පේම. තම ඉදිරියටත් මතුමත්ෙහිත් ඒ ශික්ෂා සමාදානේ පිළිබඳව පටන්ගත් කැමැත්ත අතහරින්නේ නැ දිගටම ගෙනියන. මේ ශික්ඛා සමාදානේ කියන එක අටුවාවේ තෝරනවා ශික්ෂාම සම්පූර්ණ කර ගැනීම. මේ බුද්ධ ශාසනයේ තියෙනවා අධිශීල ශික්ෂා අධිප්‍රඥා ශික්ෂා අධිචිත්ත ශික්ෂා කියලා මේ ශික්ෂා තුනක්. එින් අධිශීල ශික්ෂාව කියලා කියන්නේ උසස් වූ සීලය කියන තේරුම. දැන් පංච සීලය අරන් බලුවොත් සීලය අෂ්ටාංග සීලේ එක්ක තැබුවාම අෂ්ටාංග සීලේ අධිශීලය. අෂ්ටාංග සීලය සීලය දස සීලේ අධිශීලය. මේ විදිහටයි ගණන් ගන්නේ. ඉතින් අන්තිමට ගිහිල්ලා උපසම්පදා සීලේ තමයි ශ්‍රේෂ්ඨම අධිශීලය බවට පත් වෙන්නේ. එතකොට අධිශීලය සම්පූර්ණ කිරීම සඳහා බලවත් වූ කැමැත්ත කුසල ඡන්දය කියන එක ඇති කරගෙන ඊළඟට දෙවෙනි එක තමයි අධිචිත්ත ශික්ෂාව කියන්නේ අධිචිත්ත ශික්ෂා කියලා කියන්නේ ප්‍රධාන වශයෙන් නීවරණයන් ප්‍රහාණය කරලා ඥාන අභිඤ්ඤා අස්ස සමත්ති මේව උපදවා ගැනීම. ඒකට කියනවා අදි චිත්ත ශික්ෂාව කියලා. සමාධි භාවනා වශයෙන් මේ කටයුතු කිරීම සම්පූර්ණ කර ගැනීම තමයි අදි චිත්ත ශික්ෂාව වඩනවා කියන්නේ. තුන්වෙනුව අදි ප්‍රඥා ශික්ෂාව. විදර්ශනා ප්‍රඥා මාර්ග ප්‍රඥා ආදි කොට ඇති මේ ප්‍රඥාව වැඩි දියුණු කිරීම තමයි අදි ප්‍රඥා ශික්ෂා කියලා කියන්නේ මේ විදිහට අදි ශීල අදි චිත්ත අදි ප්‍රඥා කියන මේ ශික්ෂා තුන සම්පූර්ණ කර ගැනීම සඳහා තිබ්බච්ඡන්දෝ හෝ බලවත් වූම දැඩි කැමැත්ත කුසල ඡන්දේ ඇති කර ගන්න. ආයතින්ච සික්ඛා සමාදානේ අවිගත පේම. මතමත්ෙහිත් මේ ශික්ෂා තුන සම්පූර්ණ කර ගැනීම සඳහා කටයුතු කිරීම. අර මුලදී ගත්ත දැඩි කැමැත්ත බලවත් වූ කැමැත්ත කුසල ඡන්දය අඩු කරගන්නේ නැතුව
ඉදිරියට දිගටම කරගෙන යාම තමයි ආයතෙන්ච සික්ඛා සමාදානේ අවිගත ප්‍රේමෝ කියලා වදාහට. මේ විදියට ක්‍රමයෙන් අධිසීල, අධිචිත්ත, අධිප්‍රඥා කියන මේ ශික්ෂා තුන සම්පූර්ණ කර ගැනීමයි මේ පළවෙනි කාරණයෙන් අදහස් කරන්නේ. ඊළඟට අපි බලමු දෙවෙනි කාරණය. ධම්ම නිසන්තිය තිබ්බච්ඡන්දෝ හෝති ආයතෙන්ච ධම්ම නිසන්තිය අවිගත පේය. ධම්ම නිසන්තිය පිළිබඳව බලවත් වූම දැඩි කැමැත්ත කුසල ඡන්දය ඇති කරගන්නම මතමත්ෙහි ඒ ධම්මනිශාන්තිය පිළිබඳව බලවත් කැමැත්ත කුසල ඡන්දය ඇති කරගන්න. මේ ධම්මනිශාන්ති කියන්නේ මොකද්ද? මේ විදර්ශනාවට කියන නමක්. පංච උපාදානස්කන්ධය පිළිබඳව එහෙම නැත්නම් නාම රූප ධර්මයන් පිළිබඳව අවධානය යොමු කරලා අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන්, අසුභ වශයෙන් මේ විදිහට භාවනා මානසිකාරයේ පැවැත්වීම තමයි ධම්ම නිසන්ති කියලා කියන්නේ. ධම්ම කියන්නේ පංච උපාදානස්කන්ධය. නිසංති කියන්නේ අර විදිහට මේ අනිත්‍ය ආදී වශයෙන් ඒක හොඳට සැලකීම භාවනා මානසිකාරයේ පැවැත්ම. ඒ වගේම වරක් දෙකක් කරලා නවතින්නේ නැතුව මතමත්ෙහි දිගටම අර විදර්ශනාව වැඩි දියුණු කර ගැනීම සඳහා මුලින් පටන්ගත් බලවත් ඡන්දය දැඩි කැමැත්ත කුසල ඡන්දය නොකඩවාම ඉදිරියට පවත්වාගෙන යාම. ආයතින්ත ධම්ම නිසංසය අවිගත ප්‍රේමෝ කියලා මේ වදාලේ කාරණය තමයි. ඔය දෙවෙනි කාරණය. ඊළඟට තුන්වෙනි කාරණය ඉච්ඡා විනයේ තිබ්බච්ඡන්දෝ හෝති ආයතින්ච ඉච්ඡා විනයේ අවිගත පේමි. මේ ඉච්ඡා විනය කියලා කියන්නේ සංනාම ප්‍රහාණය කිරීම. තණ්හාවට කියන ඉච්ඡා කියලා. ඒක ඊතාත්ම දැඩිව තියනවා නම් මහිච්ඡා කියලා කියනවා. අඩුව තියනවා නම් අප්පච්ඡා කියලා කියනවා. කොහම වුණත් මේ ඉච්ඡා කියන පදයෙන් අදහස් කරන්නේ තණ්හාව ආශාව. ඉච්ඡා විනය කියලා කියන්නේ ඒක නැති කිරීම ප්‍රහාණය කිරීම. ඒ තණ්හාව නැති කිරීමෙහි ප්‍රහාණය කිරීමෙහි බලවත් වූම දැඩි කැමැත්ත කුසල ඡන්දේ ඇති කර ගන්නවා. ඒ ඇති කරගත් කුසල ඡන්දය මතුමත්ෙහි නොකඩවා ඉදිරියට අරගෙන යන්නට ඕන. ඉච්ඡා විනය කියලා කියන්නේ ඒක තමයි. මෙහිදී මේ විනය කියන එක පස්සාකාරයකින් බෙදී යනවා. විනය කියන්නේ නැති කිරීම, ප්‍රහාණය කිරීම කියන තේරුම. පළවෙනි එක තමයි තදංග විනය. කුසල ධර්මයන්ගේ බලයෙන් ඒ තණ්හාව ප්‍රහාණය කිරීම. අපි නිදසුනක් වශයෙන් ගත්තහම දානයක් දෙනවා කියලා හිතමු.
තමන් හරි හම්බ කරගත්ත දේ වියහිදං කරන. තම සෑහෙන මහන්සියක් දරලා තමයි මේ දානය දෙන්නේ දාන පින්කම කරන්න. එතකොට මේක තණ්හාවෙන් කරන්න බෑනේ. මේ වස්තුව මගේ කියන සිතින් අල්ලාගෙන තියෙන තණ්හාව අස්කරලා දාලා තමයි මේ දානය දෙන්නේ පරිත්‍යාගය කරන්න. එතකොට තමන්ගේ හිතේ තිබිච්ච තණ්හාව අයින් වෙලා යමක් දීමේදී ආහාර පාන හෝ පොද පරිස්කාර හෝ වෙන සංඝාට පූජා කරන ගරු භාණ්ඩ හෝ චෙත්තත් විහාර ආරණ්‍ය සේනාසන හෝ පරිත්‍යාග කළානම් එතන තණ්හාව සාවකාලිකව ප්‍රහාණය කරනවා. මේ දේශනාවේ තියෙන දීමනාව පිළිබඳව මුත්තචාගෝ ඒ පදයෙන් අදහස් කරන්නේ යමක් දුන්නනම් දුන්නම් ඒ තමන් දීපු දේ පිළිබඳව ඒ ලබාගත්තු තැනැත්තා ස්වාමීන් වහන්සේලා හෝ වෙන යම් අනුග්‍රහ බුද්ධියෙන් දීමක් හෝ ඒ ලබාගත්තු තැනැත්තා මේකට මොකද කරන්නේ? එයා පරිහරණය කරනවද? වෙනත් කෙනෙකුට දෙනවද? මේ විකුණ ගන්නවද? විනාශ කරනවද? මේ විදියට හිතන්න කිසිදු අයිතියක් නැහැ. එහෙම හිතුවනම් තමන්ගේට දානය දීලා ඇති වෙන තණ්හාව ප්‍රහාණය වීම හරියට කෙරෙන්නේ නැහැ. ඇතැම් අය විහාර පන්සල් වගේ දේවල් හදලා මහා සංඝයාට පූජා කරනවා කියලා දෙනවා. නමුත් තමන්ගේ ආධිපත්‍යයේ පවත්වනවා. වළිගය ඉතුරු කරගෙන දෙනවා. තමන්ගේ බලය තබාගෙන ඒක දීමනාවක් නෙමෙයි. එහෙම දුන්නට මේ ඉච්ඡා විනය කියන එක වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන් තමන්ගේ ආයතිවාසිකම් අත්හැරලා දීමෙන් තමයි මේ ඉච්ඡා විනය ඇති වෙන්නේ. මුත්ත චාගෝ කියන දේශනාව කියන්නේ ඒකට තමයි. තමන් යමක් පරිත්‍යාගයේ කළා ඒක ගැන ආයි සෙවීමක් බැලීමක් මොනවත් නැහැ. මම හොඳ පින්කමක් කරගත්තා කියලා සතුටු වෙනවා. අන්න ඉච්ඡා විනේ තණ්හාව ප්‍රහාණය වීම සාවකාලික වශයෙන් සිදු වෙනවා. ඒකට කියනවා තදංග ප්‍රහාණය කියලා. ඊළඟට ධ්‍යාන අභිඤ්ඤා ආදී උපදවා ගැනීමෙන් කාමච්ඡන්දාදී නොයෙක් ක්ලේශ ධර්මයන් සංහාව ප්‍රධාන කොට ඇති සේරම යටපත් කරනවා. මතු නොවන හැටියට ඔබා තබනවා. සමහර විට කාලයකට මතු නොවන හැටියට ඒවා යටපත් කරනවා. ඒකට කියනවා නිෂ්කම්බන ප්‍රහාණය කියලා. සංහාව යටපත් කළාම දාන. තුන්වෙනි එක සමුච්ඡේද ප්‍රහාණය කියන්නේ සමුච්ඡේද විනය, තදංග විනය, විස්තම්බන විනය, ඊළඟට සමුච්ඡේද විනය සහ මුලින්ම තණ්හාව නැවත නූපදින හැටියටම ප්‍රහාණය කළා දාන. ඒක සරුවප්‍රකාරයෙන්ම සිද්ධ කෙරෙන්නේ රහත් මාර්ග ඥානයෙන්. නමුත් ඊට මෙහාදීත් සෝවාන් මාර්ග ඥානයෙන් උන අවිද්‍යා තණ්හා කියන මේ දෙකේ සතර පායට ගෙන යන ගොරෝසු හරිය විනයනය කරනවා ප්‍රහාණය කරනවා. මාර්ග ඥානයකින් සහ මුලින්ම ප්‍රහාණය කිරීම නැති කිරීම තමයි මේ සමුච්ඡේද විනය කියලා කියන්නේ. උපමාවක් වශයෙන් ගත්තාම මේ තදංග විනය කියන එක
හරියට පැලවෙන වර්ගයේ ගහක අතු ටික කැපා දැම්මම ඒක නැවත නැවතත් ලියලා වැටෙනවා. ඊළඟට විස්කම්බන විනය කියන එක ඒ ගහ මුලින් කපා දැම්මම මේක පැලවෙන වර්ගයේ එකක් නිසා නැවත පැලවෙනවා. සමුච්ඡේද විනය කියන එක ඒ ගහ සහ මුලින්ම උදුරල කෑලිවලට කපලා වේලලා පුළුස්සා දමන. ඒකට නැවත කවදාවත් ඒ ගහ හැදෙන්නේ නැහැ. ඒ වගේ මේ තණ්හාව සහ මුලින්ම ඉවර කරනවා. ඒක සහ මුලින්ම ඉවර කරන්නේ රහත් මාර්ග ඥාණයෙන් නම් සෝවාන් සකරදාගාමි අනාගාමි කියන්නේ. මේ මාර්ග ඥාන බලදෙත් ඒක ශේෂයක් එක්තරා ප්‍රමාණයක් මේ තණ්හාවේ නැවත නූපදින හැටියට නැතිබලා. ඒක තමයි සමුච්ඡේද විනය කියන්නේ. හතරවෙනි එක පටිප්පස්සද්දි විනය. මාර්ග ඥානයක් පහළ වීමෙන් තණ්හාව සමුච්ඡේද වශයෙන් විනාශ වෙන ඒ ප්‍රමාණය. ඵලයෙන් වෙන්නේ මොකද? සංසිඳනවා. මාර්ග ඵලයෙන් කෙලෙස් ප්‍රහාණය වෙන්නේ නැහැ, සංසිඳනවා. ඒකද කියනවා පටිප්පස්සද්දි ප්‍රහාණ විනය කියලා. ඊළඟට නිස්සරණ විනය. නිස්සරණ විනය කියලා කියන්නේ නිර්වාණ. නිර්වාණය සියලු දෙයින්ම වෙන් වෙච්ච එකක්, සියලු සංකත ධර්මයක්. නිවන තමයි නිස්සරණ විනය කියලා කියන්නේ. මේ විදිහට සදංග විනය, විස්කම්බන විනය, සමුච්ඡේද විනය, පටිප්පස්සද්ධි විනය, නිස්සරණ විනය වශයෙන් පස් ආකාරයකින් මේ ඉච්ඡා විනය තණ්හාව නැති කිරීම කරන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් අදහස් කරන්නේ රහත් මාර්ග ඥාණයෙන් සහමුලින් විනාශ කිරීම. එහෙම වුණත් සෝවාන් සකරදාගාමි අනාගාමි කියන මේ මාර්ග ඥාන බලදී ඒ ඒ ප්‍රමාණයෙන් තණ්හාව සහමුලින්ම ප්‍රහාණය වෙලා යනවා. එකොට මේ තණ්හාව ප්‍රහාණය කිරීමේ තිබ්බච්ඡන්දෝ හොති බලවත් දඩි කැමැත්ත ඕනකම කුසල ඡන්දේ ඇති කරගන්න. ආයතින්ච ඉච්ඡා විනේ අවිගතපේ. මතුමත්ථෙහිත් මේ තණ්හාව නැති කිරීම ප්‍රහාණය කිරීම පිණිස අර පටන්ගත්තු කැමැත්ත උත්සාහය අත නොහැර ඉදිරියටමත් අරගෙන. ඒකයි මේ තුන්වෙනි කාරණයෙන් අදහස් කරන්නේ. මෙතන කාරණා හතක් තියෙනවා. මේ ඒ ඒ කාරණා එකකින් වුණත් අර නිද්දසවත් වෙන්නට පුළුවන්. නමුත් කාරණා හතක්ම බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කර වදාලා ඒකම තමයි නැවත සරියුත් මහ රහතන් වහන්සේ මේ දේශනා කරන්නේ. ඊළඟට හතරවෙනි කාරණා පටිසල්ලානේ තිබ්බච්ඡන්දෝ හෝති ආයතින්ච පටිසල්ලානේ අවිගතපේ. ප්‍රතිසල්ලානෙහි බලවත් වූම දැඩි කැමැත්ත කුසල ඡන්දේ ඇති කරගන්න. ඒ ඇති කරගත් කුසල ඡන්දය මතමත්ෙහි නොනැසෙන හැටියට දිගටම අරගෙන යනවා. ආතින්ච පටිසල්ලානේ අවිගතපේමෝ කියලා වදාළේ. මේක දිගටම අරගෙන යනවා. මේ පටිසල්ලාන කියන පදයෙන් නොයෙක්ගේ අදහස් කරනවා. දැන් බුද්ධ දේශනාවේ බුදුරජාණන් වහන්සේ ගැන විස්තර වෙනකොට පටිසල්ලාන බුද්ධිතෝ කියලා තියෙනවා. එතන අදහස් කරන්නේ මේ ඵල සමාපත්තියෙන් නැගී සිටලයි බුදුරජාණන් වහන්සේ මේ වඩින්නේ. මෙහිදී අදහස් කරන්නේ ඒකීව හුදකලාව සමාධි විදර්ශනා භාවනා කරමින් වාසය කිරීම.
ජන සමාජයෙන් ඈත් වෙලා ඒකීව හුදකලාව සමාධි විදර්ශනා භාවනා කරමින් වාසය කිරීම තමයි පටිසල්ලාණය මෙහිදී තමන් තනිවම නෙමෙයි තවත් අය හිටියත් මේකට බාධාමක් වෙන්නේ නැහැ සමාන අදහස් ඇතිව දැන් පටිසල්ලාණය කියන ඒකීව භාවනා කිරීමට ආරණ්‍ය රුක්ෂමූල ශූන්‍යාගාර කියලා තුනක් බුදුරජාණන් වහන්සේ වදාළා. ඉතින් සාමාන්‍ය අයට මේ ආරණ්‍ය රුක්ෂමූල කියන දෙක ලබා ගැනීම අපහසුයි. සාමාන්‍ය ගිහි පින්වතුන්ට. ඒට පුළුවන් එක තමයි ශූන්‍යාගාරය. ඉතින් මේ හුදකලාව භාවනා කරනවා කියන වදාළට වැඩිපුර ප්‍රමාණයක් එහෙම තමන් ජන සමාජයෙන් ඈත්ලා ශුන්‍යාගාරයකට පැමිණිලා භාවනා කරනවා නම් ඒකත් පටිසල්ලාණේ තමයි. ගණන වැඩි වුණාට හැමදෙනාගේම අදහස් සමානයි. කාය වචී සංවරය ඇති කරගෙන භාවනාව. එතකොට හුදකලාව ඒකීව මේ ජන සමාජයෙන් ඈත් වෙලා භාවනා කිරීම තමයි පටිසල්ලාණය කියලා කියන්නේ. මේ හතරවෙනි කාරණය. ඊළඟට විරියාරම්භේ තිබ්බට්ඨන්දෝ හෝති ආයතින්ච විරියාරම්භේ අවිගතපේ. වීරිය ආරම්භ කිරීමෙහි බලවත් වූම දැඩි කැමැත්ත ඇති කරගන්න. ඒ ඇති කරගත්ත කැමැත්ත කුසල ඡන්දය එයින් නොනවත්වා ආයතින්ච විරියාරම්භේ අවිගත ප්‍රේම මතුමත්තේහෙත් ඒ ආරම්භන ලද වීරිය දිගටම ගෙන යනවා. ඒක තමයි මේ පස්වෙනි කාරණා. වීරිය කියනකොට මේ වීරිය බොහෝ තැන්වල තුන් ආකාරයකට බෙදී යනවා. ඒක ධාතු කියන නමින් තමයි සඳහන් වෙන්නේ. ආරම්භක ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා. ආරම්භක ධාතු කියන්නේ මේ මුලින්ම වීරිය ආරම්භ කරන අවස්ථාව. එකේ තරම් බලවත් නැහැ වීරිය ආරම්භ කරන. ඒ අවස්ථාවට කියනවා ආරම්භක ධාතු කියලා. ඊළඟට කුසීත ගමෙන් නික්මිච්ච අවස්ථාවට කියනවා නික්කම ධාතු කියලා. තමන් බලාපොරොත්තු වෙන දේ ලැබෙනතුරු නොනවත්තා කරන වීරිය දැඩි පරාක්‍රමයි. මගේ ශරීරයේ මස්ලේ සේරම වේලිලා ගිහිල්ලා හමයි යටයි නහරයි පමණක් ඉතුරු වුණත් මම පටන්ගත්තු වීරිය නවත්තන්නෑ කියන දැඩි අදිච්ඡාණයෙන් යුතුව වීරිය කිරීම තමයි පරක්කම ධාතු කියන්නේ. මේ වීරියේ අවස්ථා තුනක් තමයි මෙතන අදහස් කරන්නේ. ඒ වගේම මේ තැන්වලදී අදහස් කරන්නේ සම්මයක් ප්‍රධාන වීරිය කියන එක. ඒ සම්මයක් ප්‍රධාන වීරිය කශ්‍යප සංයුක්තයේ සරියුත් මහ රහතන් වහන්සේ වදගේ අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වදාරනවා ඉදාස බික්කු අනුප්පන්නාමේ පාපකා අකුසලා ධම්මා උපජ්ජමාන අනත්ථාය සංවත්තේයන්ති ආතප්පං කරෝති. හැවත්නි මේ ශාසනයේ භික්ෂුව නූපන්නා වූ අකුසල ධර්මයන් උපන්නොත් මට අනර්ථේ පිණිස හේතු වෙයි කියලා සම්මයක් ප්‍රධාන වීරිය ආතප්ප ආතප කියන වීරිය ඇති කරගන්න.
ඊළඟට උප්පන්නාමේ පාපකා අකුසල ධම්මා අප්පහීයමාන අනත්තාය සංවත්තේයන්ති ආතප්පං කරෝ උපන්නාව මේ ලාමක අකුසල ධර්මයන් ප්‍රහීන වෙලා ගියේ නැතිනම් මට අනර්ථේ පිණිස හේතු වේ කියලා වීරිය ගන්නව කෙලස් තවන වීරිය ඇති කරගන්න මේ උපන්නාව අකුසල ධර්මයන් වහාම නැති කර දමන්නට ඕන මේ අපේ රටේ ඈත අතීතයේ තරුණ භික්ෂූන් වහන්සේලා පිරිසක් පිණ්ඩපාත වැදියා ඒ වඩිනකොට එක් තරුණ භික්ෂූන් වහන්සේ නමකට ගෑනු රූපයක් දැකලා සාගේ ඇතේ උන්වහන්සේක අඩියක්වත් ඉස්සරහට තිබ්බේ නැහැ අන්න මේ අතිවැච්ච අකුසලය නැති කර දමන්නට ඕන. සම්මයක් ප්‍රධානය කියන්නේ ඒකයි. පාත්‍රයේ තිබිච්ච ආහාර ටික අනික් ස්වාමීන් වහන්සේලාගේ පාත්‍රවලට දමලා පාත්‍රේ හොදාගෙන ගියා ගුරු හාමුදුරුවන්. ගිහිල්ලා වටේට වඳින්න පටන් ගත්තා. මොකද ආයස්මත්නි අද මේ අමුතු විදිහකට වඳින්නේ කියලා. ස්වාමීනි මට මේ විදිය රෝගයක් හැදුණා. මේ රෝගය සුව කරගන්න ලැබුණත් පමණයි ඔබ වහන්සේව මට නැවත දකින්න ලැබෙන්නේ නැත්නම් මගේ අවසානය. එහෙම කියලා මහා සංඝරක්කිත කියන තෙරුන් වහන්සේ හොයාගෙන ගියා. උන්වහන්සේ රහතුන් වහන්සේ නමක් යනකොට තමන් ඉන්න කුටියේ ගමගානවා. ඉතින් මේ තරුණ භික්ෂුන් වහන්සේට පාත්‍ර සිවුරු කියන්නේ ස්වාමීනි පාත්‍ර සිවුරු තියන්න පුළුවන් මට මේ විදිය රෝගයක් හැදිලා තියෙනවා. ඔබ වහන්සේට පුළුවන් දෙයක සුව කරන්න. හැබැයි හොඳම තැනට ආවේ බය නැතුව පාත්‍ර තියන්න කිව්වා. ඉතින් පස්සේ මේ තරුණ භික්ෂුන් වහන්සේ ගැන සොයා බලලා සුදුසු කර්මාස්ථානයක් ගන්න වඩන්න කියලා. උන්වහන්සේ වාඩි වුණා භාවනාවට ස්ථිර අදිෂ්ඨාන මගේ මස්ලේ වේලිලා ගිහිල්ලා සමායි ඇටයි නහරයි ඉතුරුණා මම මේ ඉරියව් වෙනස් කරන්නේ මේ රාගය නැති කරලා නේද උන්වහන්සේ ආසනෙම රහත් වුණා මෙන්න මෙහෙම තමයි උපන්නා වූ අකුසල ධර්මයන් නැති කිරීම සඳහා වීර්යය ගන්න අනුප්පන්නාමේ කුසල ධම්මා අනුප්පජ්ජමානා අනත්තාය සංවත්තේයන්ති ආතප්පං කරෝ නූපන්නා වූ කුසල ධර්මයන් ඉපදුනේ නැතිනම් මට අනර්ථේ පිණිස හේතු වේ කියලා වීර්ය ගන්නවා කෙලස් තවන වීර්ය ඇති කර ගන්න නූපන්නා වූ කුසල් කියන්නේ සමාධි විදර්ශනා ධර්ම ඒවා ඉපදිලා නැතිනම් හොඳට උපදවා ගන්න. එහෙම වෑයම් කරනම කෙලස් තමන වීරිය ඇති කර ගන්න. මේ සම්මයක් ප්‍රධාන වීරියටම තමයි කෙලස් තමන වීරිය කියන්නේ. උප්පන්නාමේ කුසල ධම්මා පහීයමාන. අනත්තාය සංවත්තේයන්ති ආතප්පං කරෝ. උපන්නා වූ මේ සමාධි දර්ශනා කුසල ධර්මයන් පිරිහිනා ගියොත් මට අනර්ථේ පිණිස හේතු වේ කියලා කෙලස් තමන වීරිය ඇති කර ගන්න. මෙන්න මේක තමයි වදාළේ වීරිය ආරම්භයේ තිබ්බච්ඡන්தோ බලවත් වූම කැමැත්ත ඕනකම කුසල ඡන්දය ඇති කර ගන්න. ඊළඟට ඉදිරියටත් ඒක නොනවත්වා ගැනීම ඔය මහා සීව තෙරුන් වහන්සේ ආදීන් මෙන් අවුරුදු 5 10 15 20 30 දිගටම මේ පටන් ගත්ත වීරිය අරගෙන මේක තමයි මේ පස්වෙනි කාරණේ වීරය ආරම්භයේ ප්‍රතිබඳව බලවත් වූම කැමැත්ත ඡන්දය කුසල ඡන්දය ඇති කර ගැනීම හයවෙනි කාරණේ සතිනීපක්කේ තිබ්බච්ඡන්தோ හෝති ආයතින්ච සතිනීපක්කේ අවිගත පේ
සතිනීපක්කේ බලවත් වූම ඡන්දය කැමැත්ත කුසල ඡන්දය ඇති කරගන්න. මතමත්ෙහිත් ඒ පටන්ගත් වූ කැමැත්ත ඡන්දය නොකඩවාම ඉදිරියට අරගෙන යන්න. සතිනීපක්ක කියන්නේ අපට පුරුදු හැකියට සිහි නුවණ කියන්නේ. ඒ සත්‍ය විස්තර කරන තැන්වලදී හැමතැනදීම සති කිව්වනම් අදහස් කරන්නේ කාය වේදනා චිත්ත ධම්ම කියන මේ සතර සතිපට්ඨානයන් පිළිබඳව පිහිටවා ගන්න සිහි. බොහෝ තැන්වල මේ සතිනීපක්ක කියලා සිහියට ප්‍රඥාවත් එකතු කරලා තියෙනවා. ප්‍රඥාවෙන් යුක්ත වූ සිහිය තමයි බලවත්. මේ පිළිබඳව කීකාරය හොඳ විස්තරයක් තියෙනවා. මේ සතිනීපක්ක කියන පදවලින් අදහස් කරන්නේ සති සම්පජඤ්ඤය කියන හේ අදහස්ක විස්තර කරනවා. සති සම්පජඤ්ඤය කියලා මහා සතිපට්ඨාන සූත්‍රයේ වෙනම කර්මස්ථානයකුත් කියනවා. මේ සති සම්පජඤ්ඤය කියන එක හතර ආකාරයකට බෙදී යනවා. පළවෙනි එක සාර්ථක සම්පජඤ්ඤය කියනවා. සම් භාවනා වඩන කෙනෙක් නම් තමන්ට ගමනක් යන්න ඕනාද? වෙන යම්කිසි කටයුත්තක් කරන්න ඕනාද? යම්කිසි කාර්යයක් කරන්න සිදු වුණා. එතකොට කල්පනා කරනවා මේ ගමන යාමෙන් මේ කටයුත්ත කිරීමෙන් මගේ භාවනාව පිරිහෙයිද? භාවනාවට බාධකයක් පැමිණේ. බාධකයක් පැමිණෙනවා නම් ඒ ගමන හෝ ක්‍රියාව කරන්නේ. එහි අරතේ සලකා කටයුතු කිරීම තමයි සාර්ථක සම්පජඤ්ඤය. මේක භාවනාවට පමණක් නෙමේ සාමාන්‍ය ජීවිතයේදී යම් කටයුත්තක් කරනකොට, ව්‍යාපාරයක් කරනකොට, අධ්‍යාපනයක් ලබනකොට, මොනවා හරි දෙයක් කරනකොට මේකෙන් මට මොකද වෙන්නේ? මේක ප්‍රතිඵලය මොකද්ද? මේකෙන් මට දියුණුවක් වේද, පිරිහීමක් වේද ආදි වශයෙන් සලකා බලලා තමන්ගේ පිරිහීමක් ඇති වෙනවා නම් එම නවත්තලා දාලා හිටන් දියුණුව ඇති වෙන දෙයක් තමයි කරන්නේ. ඒක තමයි සාර්ථක සම්පජඤ්ඤය. දෙවෙනි එක සප්පාය සම්පජඤ්ඤය. භාවනාවට සැපවත් වීම. භාවනාවට යෝග්‍යද කියලා කල්පනා කරලා කටයුතු කිරීම. දැන් භාවනාවට ඉතා යෝග්‍යයි ධර්මශ්‍රවණය. චෛත්‍ය බෝධි වන්දනාවනත් වරදක් නැහැ. නමුත් ඒවට ගියහම අතිවිශාල ජනකායක් රැස්වලා ඉන්නවනම් ඉතින් භික්ෂූන් වහන්සේ නමකට නම් මේ තැන්වල තමන්ට පුළුවන් ඉහළ මට්ටමකින්ම හැඳ පැළඳගෙන කාන්තාව සුරංගනාවන්ගෙන් සැරිසරන මේ සුභ අරමුණ දැක්කහම තමන්ට රාගාදි කෙලෙස් ඇති වෙන්න භාවනාවට බාධක ඇති වෙන්න. ඒ නිසා ධර්මශ්‍රවණය කිරීම හොඳ එකක් වුණත් තමන්ගේ භාවනාවට මෙනේ බාධකේ සලකලා හිටන් ඒක කරන්න. තමන්ගේ භාවනාවට සැපවත් වෙන ආකාරයට කටයුතු කිරීම තමයි මේ සප්පාය සම්පජඤ්ඤය කියලා කියන්නේ. තුන්වෙනි එක ගෝචර සම්පජඤ්ඤය. ඒ තමන් වඩන භාවනා කර්මස්ථාණයෙන් වෙන් නොවි වාසය කිරීම. මේක එදා ඈත අතීතයේ භික්ෂූන් වහන්සේලා පිළිබඳවයි විස්තර කරලා තිබෙන්නේ. අද වගේ නෙමේ ඒ කාලේ භික්ෂුන් වහන්සේලාට උදේවරු සෑහෙන ගත වෙනවා
මේ දාන ටික හොයා ගැනීම සඳහා. අවස්වරයේ තමයි බොහෝ සෙයින් භාවනාවට කටයුතු කරේ. මේ තමන්ගේ කර්මස්ථානේ අරගෙන යනවා. මේ පුජ්‍යලේ හතර දිනක් ඉන්නවා. පළවෙනි එක්කෙනා තමයි හරතින පච්චා. කමට පින්දපාත යනකොට කර්මස්ථානේ අරගෙන යනවා පහු ගියන්නේ. අලුයම අවදිලා පැන් ටිකක් වළඳලා බෝමාලු විහාර ආරාමයේ අතුපතු ගාලා වත් පිළිවෙත් කළා පැන් පෙරහා තබලා පින්දපාත යනවා. දෙහිල් නැටන් ඉතින් පින්දපාත කරගන්න. ඉතින් මහා ජනයා බොහොම ඉහළ මට්ටමකින් සලකනවා මේ ලොකු හාමුදුරන්වහන්සේ ගැන මේ කියන්නේ. කොහොම ගෞරවයෙන් මේ කටයුතු කරන දැන් කර්මස්ථානයෙන්ම තමයි මේ සේර. කර්මස්ථානයේ කඩන්න නැතුව ගියා. දැන් ආපහු වඩින. වඩිනකොට පින්දපාත වැඩියේ තරුණ භික්ෂූන් වහන්සේලා අහනවා ස්වාමීන් වහන්සේ ආය ඔබ වහන්සේගේ නෑද ආයෙද? අන්න පටන් ගන්නවා ඇවත්ති මගේ නෑ එන මේ බලන්න අපිට දුර්භික්ෂයක් ආවත් මේ ආය නිසා දුර්භික්ෂයක්. අපේ ආහාර පාන ටික අපට සඵල යදෙනවා. සිවුරු පිළිකර සඵල යදෙනවා. ඉන්න තැන සඵල යදෙනවා. මේ දෙමාපිය වගේ සහෝදරයෝ වගේ මේ අය අපේ රැක බලා ගන්නවා කියලා ඔන්න කතාවට පටන් ගත්තා. කර්මස්ථානේ කැඩුනා. කර්මස්ථානේ ගෙනෙච්චා ආපහු අරගෙන ආවේ නැහැ. ඊළඟට නේවහරති පච්චාර තව එක්කෙනෙක් කර්මස්ථානේ අරගෙන යන්නේ නැහැ ආපහු ගේන. එතම් භික්ෂූන් වහන්සේලාට අලුයම අවදි වෙලා කටයුතු කරනකොට මේ ජඨරාග්නිය නගිනවා. හදෝ ගෑස්ටික් කියන වාගේ බඩ දන්න පපුව දන්න හැදෙනවා. උන්වහන්සේ බොහොම අමාරුවෙන් වත් පිළිවෙත් කටයුතු ටික කරනවා. මේ කර්මස්ථානයක් ගෙන යාමට තමන් උන්වහන්සේගේ සෞඛ්‍ය මේ අවස්ථාවේ හොඳ නෑ. ඒක අමතක වෙනවා. ඉතින් ගමට පින්දපාත වඩිනවා. වැඩියහම ඒ කාලමේ කැඳ පූජා කරන සිරිතක් තිබිලා තියෙනවා. ඔය පැරණි කැඳ ඔරු එහෙම තියෙන්නේ ඒකයි. ඒ වගේ මේ ගංවල විවේක තැන්වල ආසන පනෝල තිබිලා තියෙනවා ස්වාමීන් වහන්සේලාට භාවනා කරන්න. අර කැඳ ටිකක් වැළඳුවාම උන්වහන්සේගේ දෙවිචාර දැවිලි ගති ඔක්කොම නැතුව ගිහින්ලා දිය කල සීයකින් නෑවෝ වගේ හොඳට ශරීරය සාන්ත බවට පත් වෙන අන්න කර්මස්ථානයේ මතුවේ. ඉතින් කැඳ ටික වළඳලා අර ආසනයක් උඩට වෙලා භාවනා කරන්න. අටුවාමේ කියනවා මේ සිංහල දීපේ ගම්වල පනෝල තිබෙච්ච ආසන වල ස්වාමීන් වහන්සේ නමක් රහත් නොමෙච්ච එකම ආසනයක්වත් නැහැ කියලා. දැන් හොඳට උන්වහන්සේට ඔන්න සී කල්පනාව තියෙනවා. දැන් භාවනා කර්මස්ථානයෙන් යුක්තම පින්නපාත කරගෙන ආපහු විහාරයට බයි. එතකොට කර්මස්ථානේ අරගෙන ගියේ නැහැ ආපහු ගෙනා. චොම්මිනියක් වෙන නේවහරතින පච්චාර. මේ කර්මස්ථානේ අරගෙන යන්නෙත් නැහැ ගේන්නෙත් නැහැ. මනම සිහියක් හටක් නැතුව වාසය කරන කර්මස්ථානයක් නැතුව වාසය කරන පාකතින්දියෝ කියලා හිතන් තමයි දේශනාවේ තැන්. සාමාන්‍ය ගිහිපින්තුන්ගේ ඉන්ද්‍රියන් වාගේ ඒ මට්ටමින්ම තියෙන එක සංවරයක් මොනවත්ම නැහැ. කිසිම සංවරයක් නැතුව භාවනා කර්මස්ථානයක් නැතුව අර දඩම්බර ගතියෙන් යුක්තව පින්දපාත ගිහිල්ලා ආපහු එනවා මොනම කර්මස්ථානයක්වත් නැහැ. නේව හරති නපත්තහත් හරති කියලා පෙන්වම් කරන්නේ ඒකයි. තුන්වෙනි පුජ්‍යල. ඊළඟට හතරවෙනි පුජ්‍යලය හරති පච්චාහ.
අර මුලින් කී හැටියට උදේ අලුයම අවදි වෙලා භාවනා කටයුතු කළා. විහාර බෝමළු චෛත්‍ය අමදලය කටයුතු කළා, පෑන් පෙරහා තබල ඔක්කොම කටයුතු කළා. හිතන් විහාර මළුව ළඟට ඇවිල්ලා සිවුරු පරවාගෙන අතටගත් දෙයක් ගන්නවාගේ මේ කර්මස්ථානේ අරගන්න. අරගෙන පින්දපාත වඩිනවා. ගමට පින්දපාත වැඩියන්ට කිසි කෙනෙක් එක කතාවක් බහක් නැහැ. තමන්ගේ භාවනා කර්මස්ථානයෙන්ම තමන් මේ පින්දපාත වැඩීම කරන්නේ. ආපහු එනකොටත් භාවනා කර්මස්ථානයෙන්ම තමයි වැඩේ. ඉතින් මේ විදිහට කර්මස්ථානේ අරගෙන යනවා, ආපහු අරගෙන යනවා. අටුවාවල සඳහන් වෙනවා පසේ බුදුරජාණන් වහන්සේලා මේ හරති පච්චාර්ථ කියන පිළිවෙලට කර්මස්ථානේ පරිහරණය කරලා තමයි ඒ පසේ බුද්ධත්වයට පත් වෙන්නේ. සාමාන්‍යයෙන් භාවනා කරන අයටත් තමන් යනේනකොට කර්මස්ථානයක් මෙනෙහි කරමින් යාම ඊම ඉරියව පැවැත්වීම ආදී හැම අවස්ථාවකදීම කර්මස්ථානයක් මෙනෙහි කිරීම තමයි මේ අදහස් කරන්නේ. ඒක තමයි ගෝචර සම්පජඤ්ඤය කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙන ගෝචරේ භික්ඛවේ චරත සකේ පෙත්තිකේ විසයි මහණෙනි තමන්ගේ පිය පරම්පරාවෙන් උරුම වෙච්ච ගෝචරෙහි හැසිරෙන්නේ. කෝච භික්ඛවේ ගෝචරෝ සකෝ පෙත්තිකෝ විසයෝ. තම පිය පරම්පරාවෙන් ආවා වූ ගෝචරේ මොකද්ද මහණෙනි? චත්තාරෝ සතිපට්ඨාන. හතර සතිපට්ඨානයන් හිත පිහිටවාගෙන වාසය කරන ගෝචර සම්පජඤ්ඤය කියන්නේ හතරවෙනි එක අසම්මෝහ සම්පජඤ්ඤය. අසම්මෝහ සම්පජඤ්ඤය තමන්ගේ ජීවිතය පිළිබඳව ඉරියව් පැවැත්වීම පිළිබඳව මුලාවටපත් නැමී කටයුතු කිරීම. දැන් වාඩි වීම, නැගිටීම, යාම ඊම, ඇඳීම පෙරවීම, වැළඳීම, රසිකසි කැසි කිරියාම, කතා කිරීම, නිශ්ශබ්දව හිටීම ආදී මේ දවසේ කරන ඉරියව් පැවැත්වුම් හැම එකතම හොඳට සිහිනුවන පිහිටවි. හොර තමන් යනේනකට මේ හිත ඇති වුනහම යන්නට ඕනෑ කියලා, ඉදිරියට යන්න ඕනෑ කියලා හිත ඇති වුනහම ඒ හිතේ බලයෙන් චිත්තජ වායෝ ධාතුව කියන එක ඇති වෙනවා. ඒ චිත්තජ වායෝ ධාතුව ඇති වෙලා මේ සිතුවිලි පරම්පරාව දිගට ඇති වෙනකොට අර නූල් සූත්‍රයෙන් සූකඩ නටවන්න වගේ අර හිතේ බලයෙන් ඉදිරියට පය ඔසවමින් තබමින් යන. ඒකට මෙතන සත්වයක් නැහැ, පුජ්‍යලයක් නෙමෙයි, මේ නාම රූප ධර්මයන් තියෙන. නාම රූප ධර්මයන්ගේ හේතු බල ධර්මයන්ගේ ඇතිවීමෙන් නැතිවීමෙන් පැවැත්මක් තමයි මේ කයේ කටයුතු කියලා තේරුම් ගන්න. හැම තැනම තියෙන හේතු බල ධර්ම. හැම ඉරියව් පැවැත්කදීම ඒ හේතුඵල ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම තමයි ප්‍රකට කරන්නේ. අන්න ඒක තමයි මේ අසම්මෝහ සම්පජඤ්ඤය කියලා කියන්නේ. සතිනේ පක්ඛේ නිත්‍තිබ්බච්ඡන්දෝ හෝති ආයතින්ච සතිනේ පක්ඛේ අවිගතපේ.
සිහිනුවන පිළිබඳව එක පවත්වා ගැනීම පිළිබඳව බලවත් වූම දැඩි කැමැත්ත කුසල ඡන්දේ ඇති කරගන්න. ඒ ඇති කරගත්තු කැමැත්ත කුසල ඡන්දය නොනවත්වා ඉදිරියටත් අරගෙන යන ආයතෙන්ද සතිනේ පැත්තේ අවිගතේ. මතමත්තේ නොනවත්වාම දිගටෝමේ පටන්ගත්ත කුසල ඡන්දය සිහිනුවන පිහිටවා ගැනීම සඳහා දිගටම අරගෙන යනවා. මේක තමයි මේ හයවෙනි කාරණය කියන්නේ. ඊළඟට හත්වෙනි කාරණේ තමයි දිට්ඨි පටිවේදේ තිබ්බච්ඡන්දෝ හෝති ආයතින්ච දිට්ඨි පටිවේදේ අවිගත පේන. මෙතන දිට්ඨි පටිවේද කියලා කියන්නේ සම්මියක් දෘෂ්ටිය ප්‍රමුඛ කොට ඇති මාර්ග ඥාන පහළ කරගෙන. දැන් මාර්ග ඥාන පහළ කර ගැනීම සඳහා බලවත් වූම දැඩි කැමැත්ත කුසල ඡන්දේ ඇති කරගෙන. මම කොහොම හරි මාර්ගඵලයක් උපද ගන්නවා කියන මේ ස්ථිර අදිෂ්ඨාන ශක්තියෙන් යුක්ත වූ කැමැත්ත කුසල ඡන්දය බලවත් වූම ඕනෑකම ඇති කරගෙන. තිබ්බච්ඡන්දෝ කියන්නේ ආයතින්ච දිට්ඨි පටිවේදේ අවිගත පේන. ඒ පටන්ගත්තු අදිෂ්ඨානය කැමැත්ත ඡන්දය ඒක අඩු කරන්නේ නැතුව දිගටෝම අරගෙන යාම තමයි ආයතින්ච දිට්ඨි පටිවේදේ අවිගත පේමෝ කියලා දේශනා. මේ හත්වෙනි කාරණා. නිද්දස වස්තු කියන්නේ මෙය සත්‍ය නිද්දස වස්තුනි කියලා පෙන්වන්නේ. මේ කාරණා හතම නිද්දස භාවයට පත් කරන කාරණා හත හැටියට සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කර වදාළා. දැන් අපි නැවතත් මේ කාරණා ටික කෙටියෙන් සලකා බලමු. පළවෙනි කාරණේ තමයි ශික්ෂා සමාදානය කියන්නේ අදිශීල අදිචිත්ත අදිප්‍රඥා කියන මේ ශික්ෂා තුන සම්පූර්ණ කර ගැනීම සඳහා බලවත් වූම දැඩි කැමැත්ත ඕනෑකම ඇති කර ගැනීම. දෙවෙනි කාරණේ තමයි ධම්ම නිසංති කියන මේ විදර්ශනා භාවනාව වැඩීම පිළිබඳව බලවත් වූම කැමැත්ත ඡන්දය දැඩි ඌමනාව ඇති කරගන්න. දෙවෙනි කාරණේ තමයි ඉච්ඡා විනය තිබ්බච්ඡන්දය. සංහාව නැති කිරීමේ ප්‍රහාණය කිරීම පිළිබඳව සංහාව නැති කර ගැනීම පිළිබඳව බලවත් වූම කැමැත්ත දැඩි කැමැත්ත කුසල ඡන්දය ඇති කරගන්නව නොනවත්වාම ඉදිරියට ගෙනියන. ඊළඟ කාරණේ පටිසල්ලානේ තිබ්බච්ඡන්දෝ හෝති. ඒකීව වෙංග ජන සමාජයෙන් ඈත් වෙලා භාවනා කිරීම පිළිබඳව බලවත් වූම කැමැත්ත ඡන්දය කුසල ඡන්දේ ඇති කරගෙන. ඊළඟට විරිය ආරම්භයේ තිබ්බච්ඡන්දෝ වීරිය ආරම්භ කිරීම පිළිබඳව බලවත් වූම දැඩි කැමැත්ත කුසල ඡන්දය කියන එක ඇති කරගන්න. ඊළඟට සතිනීපක්කේ තිප්පච්ඡන්දෝ හෝති. මේ සිහිනුවන පවත්වා ගැනීම පිළිබඳව එතන අදහස් කරන්නේ සති සම්පජඤ්ඤය කියලා කලින් සඳහන් කළා. මේ සිහිනුවන දිගටම පවත්වා ගන්නට ඒක ඊටාම ප්‍රධාන කාරණයක් මේ මාර්ගයේ.
එනිසා බුදුරජාණන් වහන්සේ හැමතැනම ඔය සති නේපක්ක කියන පද දෙක එකට එකතු කරලා සමාස පදයක් හැටියට දේශනා කරනවා කියනවා. මොකද සිහිනුවර නිතරම අවශ්‍යයි. භාවනා කරන කෙනෙකුට නිතරම අවශ්‍ය කරන එක තමයි සිහිනුව. ඒ සිහිනුවන පිහිටා ගැනීම පිළිබඳව බලවත් වූම කැමැත්ත ඡන්දය කුසල ඡන්දය ඇති කරගන්න තමයි. ඊළඟට හත්වෙනි කාරණේ තමයි දිට්ඨි පටිවේදේ තිබ්බච්ඡන්දෝ හෝතු. එතන දිට්ඨි පටිවේද කියන්නේ මාර්ග ඥාන පහළ කර ගැනීම. ඒ මාර්ග ඥානයක් පහළ කර ගැනීම සඳහා දැඩි උවමනාව, දැඩි කැමැත්ත, බලවත් වූම කැමැත්ත ඒ කුසල ඡන්දයක් ඇති කර ගන්නට ඕන. ඊළඟට මාර්ග ඥානයක් පහළ වුණාට පස්සෙත් ඊළඟ මාර්ග ඥානයන් පහළ කර ගැනීම සඳහා බලවත් වූ කැමැත්ත උනන්දුව ඒක ඇති කර ගන්නට ඕන. මෙන්න මේ කාරණා හත තමයි නිද්දස වක්ඛ කියන්නේ. මුලින් කියලා දුන්නා ඒ නිගණ්ඨ පිරිස කියනවා ඒ අය මරුණාම දැන් නැවත දසවෘද්ධකට පැමිණෙන්නේ නැහැ කොහේ හරි ඉපදිලා. ඒ නිසා නිද්දස කියලා. දැන් බුදුරජාණන් වහන්සේ වදාළ මේක ශාසනයට තමයි ගැලපෙන්නේ. ශාසනය තමයි ප්‍රධාන වශයෙන් රහතන් වහන්සේ පිරිනිවන් පෑවෑම් පස්සේ නිද්දස කියන්න බෑ. නැවත දස වර්ෂයක් ආශ ලබන්නට කොහෙවත් උපදින්නේ නැහැ. ඒ නිසා නිද්දස කියන්න පුළුවන්. දස වර්ෂයක් ලබන්නේ නැහැ. රහතුන් වහන්සේලාට තමයි මේක ගැලපෙන්නේ, මේ ශාසනය තමයි ගැලපෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඉතින් සෝවාන්, සකෘදාගාමි, අනාගාමි කියන මේ ශ්‍රාවකයොත් පිළිවෙලින් ගිහිල්ලා හිටන් අතෙන්ට යන්නට. එතෙන්ට ගියාම තමයි මේ නිද්දස භාවයට පත් නැවත කවදාවත් කොහෙවත් ඉපදිලා අවුරුදු 10ක් වයස ඇති කෙනෙක් වෙන්නේ නැහැ. නිද්දස කියන්නේ ඒකයි. අවුරුදු 10ක් තියා රහතුන් වහන්සේ පිරිනිවන් පෑවහම එක මොහොතක්වත් ලබන්නේ උන්වහන්සේ පිරිනිවන් පාන හැටි මුලින්ම කියලා දුන්නා. අර යථායන් පදීපෝ කියලා පහන නිවේගියාක්මෙන් උන්වහන්සේ පිරිනිවන් පාන. නැවත එක මොහොතක්වත් ලබන්නේ, විනාඩියක්වත් ලබන්නේ. මේ අවුරුදු 10ක්. මෙන්න මේකයි මේ ශාසනයට ගැලපෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඉතින් පින්වත්නි, දැන් අපේ කාල වේලාව අවසන් වෙගෙන යනවා. අද විශේෂ කාරණා හතක් දේශනා කළා, විස්තර කළා. මේ කාරණා පුරාගෙන යනකොට බුදුරජාණන් වහන්සේ වදාරන අර නිද්දස භාවයට පත් වෙන්න පුළුවන්. පිරිනිවන් පෑවෑම් පස්සේ ආය දස වර්ෂායක කෙනෙක් වෙන්නේ නැහැ කොහෙද? දස වර්ෂයක් ද එක වර්ෂයක්වත්, මාසයක්වත්, සතියක්වත්, දවසක්වත්, එක පැයක්වත් ඉන්න කෙනෙක් වෙන්නේ නැහැ. පිරිනිවන් පෑවෑම් පස්සේ අර පහන වියක් ගියා වගේ කෙලුත් ඉවර වෙලා, සිරෙත් ඉවර වෙලා, පහන නිවී ගියා වාගේ සියලුම කර්මයන් ක්ෂය කිරීමෙන් නැවත එක මොහොතක්වත් කොතනවත් ඉපැත්මක් ලබන්නේ. ඒ නිසා මේ බුද්ධ ශාසනයටයි මේ නිද්දස කතාව ගැලපෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. දැන් ඉතින් කාල වේලාව අවසන් වෙනවා. හැමදෙනාම ඉතා හොඳින් ධර්ම ශ්‍රවණය කළා. මේ ධර්ම ශ්‍රවණය කිරීම ආදී කුසල බලයෙන් හැම දිනාටම ඒකා ඉක්මනින් උතුම් අමා මහ නිවන් දකින්නට හේතු වාසනාවේවා කියන පැතුම තබනවා.